සමගින් අදත් මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කතා බහට එකතු වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගවන්ත පුහුණුකරු අනුෂ සමරනායක එවැගේම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක බෝසල සුරේෂ් චන්ද. ශ්‍රී ලංකාව පාකිස්තානයත් එක්ක දෙවෙනි තරගයට හයිදරාබාද් සිටී සූදානම් වද්දී අපි අමතක නොකළ යුතු අනුෂයි පළවෙනි තරගය වාර්තා පිට වාර්තා ලැබුවා දකුණු අප්‍රිකාව විශ්ව ලෝක කුසලාන තරගාවලිය තුළ ගොඩක් දෙනෙක් අහලා තිබ්බ අර බවුමට අර කැප්ටන්ස්ලාගේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී පොඩක් නිින්ද යනවා. හැබැයි ඊට පස්සේ එක තැනක සටහනක් තිබුණා තබල තිබුණා බවුමයි තින් නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද යටින් කට්ටිය ඉන්නෝනේ ටීම් එක ඇදගෙන යන්න. ඒක පෙන්නවා දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව මේ මහින්දම් වැඩේ පටන් ගන්න කෝසල හොඳම කෙනා තමයි අනුෂයියා. මොකද වේගපන්දු පුහුණු කරුවා නිසා ලකුණු 428ක් පන්දු වාර 50කදී ලේසි නෑ. එහෙමනියම් පහර දෙද්දී වේගපන්දු යවන්නන්ට දිගට හරහාට ගහද්දී ඔබ පුහුණු කරුවා නම් මොකද්ද ඔබ කරන්න යමක් කරන්න තිබුණාද? මොකද්ද කාරණාව? ඔව් ලන්දේ, මේක එකක් තියෙනවා. මේක ඇත්ත කතා කරාම ඇත්තටම ගොඩක් පාර්ශව රිද්දෙනවා. ඒක නිසා අපිට කතා කරන්න වෙන්නේ සරල භාෂාවෙන්. මොකද දැන් මම අපි ඉන්නේ අපි කරපු දෙයක් තමයි. දැන් අපි කියමුකෝ වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ පුළුවන් වෙන්නේ අපි පන්දු යවන ආකාරය. ඊළඟ අපිට තේරෙනවා නම් විකට් එක හොඳයි, පිටිකරුවා හොඳයි නම් අපි විකට් ගන්න යනවද නැත්නම් අපි පන්දු ලකුණු නොදී පන්දු යවන්න. අපි ඔයා බලන්න අපි 2014 ලෝක කුසලානේ දිහා බැලුවොත් එහෙම අපි දිනුවේ කෝලි, ඒ කියන්නේ සෙට් වෙලා ඉන්නවා, ධෝනි සෙට් වෙලා ඉන්න වෙලාවක මාලිංගයි කුලේකලේ ඒගොල්ලන්ට කෙලින් බෝලේ නොකර ඒගොල්ලන්ට පවර් එක ජෙනරේට් කරන්න බැරි ලයින් ලෙන්ත් එක බෝල් කිරීම. ඒක තමයි ඒගොල්ලෝ කළේ. දැන් මම මේකේ දැක්ක දෙයක් තමයි අපි පන්දු යවන්න තුන්දෙනාම ඒ පිටිකරුවන්ගේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ කෙලින්. ඉතින් ස්ට්‍රෙන්ත් එක කෙලින් තියෙනකොට වේරියේෂන්ස් කෙලින් කරන එක ලේසි නෑ සර්වයිව් වෙන්න. එහෙමනම් අපිට ඕනේ බෝලේ පන්නන ක්‍රමය. බෝලේ පන්නනකොට අපි කියමු බවුන්සරයා ස්ලෝ බෝල් බවුන්සරයා දානවා නම් මූනේ ඉඳන් ඕෆ් ස්ටම්ප් එක පැත්තට අඩි 8ක් විතර, අඩි 6ක් විතර, අඩි අඟල් 6ක් විතර එලියන් තමයි දාන්න ඕනේ. මොකද අඟල් 6ක් විතර එලියන් ස්ලෝ බවුන්සර් එක දාපුවාම තර්ඩ් මෑන් ගේ ඔලුවටින් ගහන්නත් බෑ, හරහාට පුල් කරන්නත් බෑ. හරි, ඊළඟට ගහන වෙලාවේදී අපි බෝල් කරන්න ක්‍රම තියෙනවා. ගහන වයිඩ් යෝකර් එක දාලා වැඩක් නැහැ, පේස් එක දීලා. පේස් එක දුන්නාම පේස් යූස් කරනවා. ඊළඟට පේස් එක අඩාල කරන්න ඕනේ. ඊළඟට දැන් මෙවැනි දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕනේ එකම දේ පිටිකරුවා ෆ්‍රස්ට්‍රේට් කරන එක විතරයි. ඒ විකට් එකේ පිටිකරුවා අවුට් කරන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් වලින්ම තමයි. නැතම් විකට් එක හරිම පිටිකරුවන්ට යෝග්‍ය හරිම සරලව හොඳ ෆ්ලැට් විකට් එකක්. මේ වගේ විකට් එක පන්දු යවද්දී නවක පන්දුවෙන් වුණා. නවක පන්දුවෙන් වුණා ට්‍රයි කරන්න ඕනේ විකට් එකක් දෙකක් ගන්නවා නම් ඒ ගන්නකොට ලෙන්ත් එක මාර විදියට වට. ස්ලෝ බෝල් එක දාද්දි ලෙන්ත් එක මාර විදියට වටනවා. ඉතින් මේක තියෙන එකම දේ තමයි ඒ පන්දු යවන අපේ පන්දු යවන්නන් බැලුවාම අපේ පන්දු යවන්නන් යෝකර් එක ට්‍රයි කරන්න බෑ ගහන වෙලාවට. බවුන්සර් එකක් ට්‍රයි කරන්න බෑ ගහන වෙලාවට. බවුන්සර් එකක් ට්‍රයි කරනවා නම් ස්ලෝ බෝල් බවුන්සර් එක. එහෙනම් ස්ලෝ බවුන්සර් එක දාන්න ඕනේ කොතෙන්ටද? අන්න ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ලකුණු Taman නවත්තන්න හිතනවනම් ඊළඟ යෝකරක කෙලින් දානකොට අවධානමත් තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම මම දැක්ක අපේ අය ගොඩක් මේ නී හයි ෆුල් ටොස්, හිප් එකට පල්ලෙහා නී හයි ෆුල් ටොසස් දාන. හැබැයි පිටිකරුවා ඉස්සරහා කකුලේ ඉඳලා හයියෙන් ගහන්න හදනවනම් ඒ බෝලේ වටිනවා යෝකරයක් දානවට වැඩිය. හැබැයි පිටිකරුවා පිටිපස්සේ කකුලට වෙලා බර වෙලා ඉන්නවනම් ලෝ පුල්ටස් එක හැයම තමයි. ඉතින් මෙන්න මේ ගානට තමන් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ පන්දු යවන එක ගැන. ලකුණු පේර ගන්න මං කියන්නේ අපේ පන්දු යවන්නන් තුන්දෙනාම ගත්තාම ඇත්තටම නවකයි. ඒගොල්ලන් මෙහෙමයි අපි ගත්තොත් ඇයි ලසිත් සර්වයිව් වෙන්නේ? ලසිත්ට තියෙනවා වේරියේෂන්ස් තුනක් විතර. සාමාන්‍යයෙන් එතකොට පිටිකරුවට අධ්‍යයනය කරන්න බෑ ඊළඟ වේරියේෂන් එක මොකක්ද කියන එක. ඕකේ, දැන්
වෙලාවකට එහෙම අධ්‍යයනය කරන්න බැරි අය පිටිකරුවව හරි ඉක්මනින් ගහණයට ගන්නවා. මාලින්ගත් ගුටි කාල නැති දවස් නැහැ. ගුටි කාල තියෙනවා. හැබැයි එයා 70% එයා දිනලා තියෙනවා. ඊළඟ කුලේ ගත්තා. මම මේ ඒගොල්ලන්ව මේගොල්ලන්ට ආදේශ කරනවා නෙමෙයි. මේ ළමයින්ට එච්චර එක්ස්පීරියන්ස් නැහැ. මං සරලව කියන්න මාලිංග ගාර අත මෙහෙම දාන ස්ලෝ බෝල් එක දාන්න එයාට හරියටම මාස්ටර් කරන්න ඕක අවුරුදු එකමාරක් විතර කියලා. ඉතින් මේ ළමයි තාම ඇවිල්ලා මේ 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 ඒ කියන්නේ ජාත්‍යන්තරයට ඇවිල්ලා මේ මාස ගාන. ඉතින් අපිට ඒ දේවල් මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මං හිතනවා කෝසල මේගොල්ලෝ අනුශය ඒකට උත්තරේ හොඳටම පැහැදිලි කරලා හරියට හරි. මේ මේ අලුත් අය නවක ක්‍රීඩකයන් මේ අය රැකගත යුතු අය ඔක්කොම හරි අනුශය. හැබැයි මේක දැන් අත්දැකීමක් තියෙන කෙනා දසුන් ශානක නායකයා ඔහුට පන්දුවාර 6කදී වදින්නේ ලකුණු 36ක් විතරයි ආරම්භයේදී. හැබැයි ඊට පස්සේ එක දිගට ගුටි කද්දි දසුන් පන්දු අතට ගත්තේ නැහැ. ඇයි? ඔව් දැන් දැන් මම සරලව කියන්නම්කෝ. ලන්දේ මේ 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 ස්ලෝ බෝල් අරින ක්‍රමයක් තියෙනවානේ. මේ නකල් ස්ලෝ බෝල් එක කියන්නේ ඇඟේ රිස්ට් එකේ වේරියේෂන් එක නොපෙනෙන්න අරින්න පුළුවන් හොඳම පන්දුව තමයි. හැබැයි ඒ පන්දුව දාන්න මම දන්නේ ලංකාවේ දන්න එකම එක්කෙනා ඒක හොඳට කන්ට්‍රෝල් කරන්නේ දසුන්. හැබැයි මේකනේ දැන් දසුන් දසුන් මේක බාර ගන්න ඕනේ තමයි ඔබ කියනවා වගේ. හැබැයි නිත්‍ය පන්දු යවන්නන් මේ විදියට ගුටි ගන්නකොට දසුන් දානවා නම් මං කැමතියි. හැබැයි දසුන් හිතනවා ඇති නිත්‍ය පන්දු යවන්නන් මට වැඩි හොඳට කරයි කියලා. හැබැයි ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි දසුන් ඔබ කියනවා වගේ දසුන්ට තියෙනවා මේ තුන්දෙනාටම වැඩි එක්ස්පීරියන්ස්. ඔව් මේ මේකේ මේකේ කවුන්ට් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මම හිතන ක්‍රමේ පිටිකරුව හිතනවා මට ඕනේට විරුද්ධ දෙය කිරීමෙන් මම පිටි අනුෂේ මං හිතන්නේ අපිට මයික් එක ඔෆ් වුණා. ඔන් කරගෙන කතා කරමු. තමන්ට පාලනය කරන්න පුළුවන්කම්. ඒ වගේම තමන් පිටිකරුවාට නොගහෙන තැන පන්දු යවන්න හැකියාව. ඉතින් ඒකට වාර 10,000ක් 15,000ක් විතර ට්‍රේන් කරන්න ඕනේ. මට ඒක ඉබේ වෙන්න නම් මට ගහන වෙලාවට මැසේජ් එක බ්‍රේන් එකට යන්නේ අර හූ කියනකොට මට ඒ මැසේජ් එක මට හිතන අතට යන්නේ නැත්තම් මට පාලනය කරන්න බැන්නම් ලේසි නෑ. ඒකයි මම මේ අවසානයේ කියන්නේ ලන්දේ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙනවා මේ ඔක්කොටම වැඩි. හරි ඊළඟට මම තව දෙයක් කියනවා. අපි කියමුකෝ ඇත්තටම දර්ශන ගමගේ ගැන කියන්න ඕනේ. දර්ශන ගමගේ ඇත්තටම ලොකු සේවයක් කරන මේක පන්දුවට පුහුණුකරුවේ දුෂ්මන්ත සමීරගේ අර ඇදේ හදලා ගත්තා. දැන් මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්න බෑ. අපිට බැකප් එකක් හදන්න ඕනේ. ඒ බැකප් එක ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි මේ වර්ල්ඩ් කප් එකට මෙන්න මේ 4 දෙනාම ගහනවා කියලා හිතන්න බෑ. අපි තවත් 9 3 4 දෙනෙක් හදන්න ඕනේ අරහ සමානව. මොකද මේ ඉන්ජරි වෙන්නේ කොයි වෙලාවේද කොතෙන්ද කියන්න බෑ. ඔබ දැක්ක ඇති මේ පාරේ යනකොට ගස් පෙරලිලා මිනිස් වරන කාලේ අද නැති ගෙදර ඉන්න කීප මිනිස් ඉතින් ඉන්ජරිසුත් ඒ වගේමයි ලන්දේ. ඉතින් මම මේ කියන එක දෙයයි අපේ බැකප් ප්ලේස් ලා මට කිතනෝ සූදානම් නැහැ කියලා. ඉතින් මේකයි මෙහෙම දැන් අපි ගත්තොත් එහෙම අපි 2014 වර්ල්ඩ් කප් එක ගත්තොත් අපේ පිටිකරුවන් ලයිස්තුවේ වුණත් අපේ පිටිකරුවන්ගේ ස්ට්‍රයික් රේට් එක මේ 100 ඉක්මවා ගියාය හිටියේ මං හිතන්නේ තිසර පෙරර විතරයි වෙන්නේ. හැබැයි සංගල මයිලල දිචාන ඒ කියන්නේ ඒ වගේම ලහිරු තිරිමාන්න චන්දිමාල් ඇන්ජිලාගේ ස්ට්‍රයික් රේට් එක ගත්තොත් 85යි වැඩිම 85. හැබැයි ඒගොල්ලෝගේ තාක්ෂණයේ උසස් හින්දා ඒගොල්ලන්ට ඇක්සලරේට් කරන්න ඕන තැන්වලදී ඒගොල්ලෝ ගියර් එක මාරු කරලා අගේට කරනවා. ඉතින් මගේ නම් මගේ පෞද්ගලික ඇඟීම මේ ස්ට්‍රයික් රේට් එක 100 උඩ බැට්ස්මන්ලා ගහලා 20ක් ගහනවට වැඩිය තාක්ෂණයේ උස පිටිකරුවන් ගහලා අවශ්‍ය වෙලාවේදී ගහන අවශ්‍ය වෙලාවේදී ඒක නොකරන්න දැනුම තාක්ෂණයේ උසස් ක්‍රීඩකයෝ තමයි වටින්නේ කියලා තමයි මගේ පෞද්ගලික ඇඟීම. මදනේ අහන්න ඒ කියන්නේ සියලු දේ හරියටම කෝසල එක්ස්ප්ලේන් කරා. අය පන්දු යැවීම පිළිබඳව වෙන අදහසක් ගන්න දෙයක් නෑ. කෝසල එදා
දවසේ මේ විශේෂ දකුණු අප්‍රිකානු තරගයට පෙර දවසේදී කුසල් මෙන්ඩිස් ගැන සෑහෙන කතා කරා කුසල. මම දැන් අනුශය නතර කරපු තැන අර තාක්ෂණයෙන් අනූන ක්‍රීඩකයා ළඟට ගෙනාවම ඕන වෙලාවක ඒක හෙට මෙහෙට කරගන්න පුළුවන්. හරිද කුසල? අනිවාර්යයෙන්ම මොකද අපි කතා කරා ඇත්තටම මේ ලන්ද කිව්වාගේ මේ බෝලිං ගැන තව අපිට කියන්න දෙයක් නැහැ කියන අනුශයියා වේ කියන්න තියෙන හැම ඇංගල් එකක්ම කවර් කරා. හැබැයි නිකන් සමරයිස් කරනවා නම් මම හිතනවා ඉන්එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් බලපෑවා ලංකාවට. එතන මොකද එක්ස්පීරියන්ස් බෝල කෙනෙක් හිටියා නම් ඔయిత වඩා දෙයක් සමහර විට කරන්න තිබ්බා එයාගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා. අනුෂා මං හරිද මම දැක්කපු දෙයක් තමයි අනුෂා මේ බෝලිං වල පොඩ්ඩක් මේ ඇඩ් කරන ඕන ඕන හිතලා තමයි කියන්නේ. අපේ බෝල් කරාර වාකු වගේ ලෙන්ත් එක දැන් ඒ ඒ විකට් එකේ හොඳට බෝලේ බැට් එකට එනවා පෙනිපෙනිත් අපේ ගොඩක් අර ඉස්සරහට බෝල් කරා වැඩි නැද්ද? ඒ කියන්නේ මේ මේ නිකන් අර ටෙස්ට් මැච් ලෙන්ත් එක වගේ තමයි ගොඩක් බෝ කරේ. පොඩ්ඩක්වත් බැක් ඔෆ් ද ලෙන්ත් බෝ කරන්න ට්‍රයි කරේ නැහැ. මං හිතනවා එහෙම වුණාද කියලා. මං දන්නේ නැහැ. ඉතින් මං නිකන් ඔයාගේ මේක මේ කැරිෆයි කරගන්න තමයි මේ අහන්නේ. මේ ලෙන්ත් එකේ පොඩි ඉෂුව එකක් තිබ්බද ඒ විකට් එකේ? අනුෂා මයික් එක ඔෆ් වෙලා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ චුට්ටක් කොට වෙනකොට ෆ්ලික් කරලා දානවා මිඩිකට් ගේ ඔලුඩි. මොකද එච්චර ලේසි එකේ දශමයක් හරි කොට වුණොත් එහෙනම් තේරෙන්න ඕනේ මේ බෝලේ සීම් එක ස්විං එක අඩු වුණ ගම මේ පවර් ජෙනරේට් වෙන්නේ හැම වෙලේම කෝසල තමන්ගේ ඇඟ කෙලින්. ඇඟ කෙලින් පන්දු යවනකොට මං කියනවා මාලිංග වගේ කුලේ වගේ ඉඳලා ඉඳලා එක්කෙනෙකුට පුළුවන් සර්වයිව් වෙන්න. එයාගොල්ලන්ටත් බැරි වෙලා අනුෂය ආයේ මයික් එක ඔෆ් වුණා. මයික් එක ඔෆ් වුණා අනුෂය. අනුෂය ආයේ ඒ මයික් එක ඔෆ්. අපි ඔන් කරලා කතා කරමු. අපි කළ යුතු එකම දේ තමයි ඇත්තටම ඇඟ කෙලින් පන්දු යවන එක මුලින්ම අයින් කරනවා. ඊළඟට ඇඟෙන් එළිය යද්දි වේගය දෙන්නේ නැති එක. ඊළඟට වේගය නොදී ඉඳලා හරියාකාර පිටිය සැකසීම. අපිට නම දෙනෙක් ඉන්නවා. ඒ නම දෙනා සැකස නැහැටි ඒ පන්දු අනු සමහර විට ඇත්තටම ලන්දේ කෝසල තියෙනවා මේ තරඟයකදී ගහගෙන යන ලාවට පිටිකරුවට පෙන්නනවා මම මේ බෝලේ තමයි දාන්නේ මෙතන තමයි මම පිටිය සැකසන්නේ පුළුවන් නම් ගහන්න. අන්නේ ඒ එක්ස්ටෙන්ට් එකට යන්න ඕනේ. ආපහු මයික් එක ඔෆ්. කුසල් මෙන්ඩිස් ගැන අපේ කතා කරොත් කුසල් මෙන්ඩිස් ඇත්තනම් පීක් ෆෝර්ම් එකේ දැන් ඉන්නේ. ඉතින් යා තමයි අපේ මම කිව්වා කී ප්ලේයර් ටු වොච් කියලාත් ගිය තරගයට ඉස්සලා. ඉතින් මම හිතනවා යා ඉන්න ෆෝර්ම් එක එයාගේ ටෙක්නික් එක ටෙම්පර්මන්ට් එක ඉතාමත්මයි. ඉතින් මේ මම හිතනවා මේක මේ කුසල් මෙන්ඩිස්ගේ ලෝක කුසලානයක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම. මොකද එයා ගහන විදිහට හරිම එෆෙක්ට්ලස්. තව ඕවර් පහක් ඇත්තනම කුසල් හිටියා නම් තරගේ සමහර විට මේ තව වෙනසක් වෙන්න ඉඩ තිබ්බා. මොකද යා අපි ශ්‍රී ලංකාව එක වෙලාවකට 11 20ක් වෙනකොට ලකුණු 150 160ක් ගහලා තිබ්බා. මම හිතනවා ඇත්තටම යා ලොකු කොන්ෆිඩන්ස් එකක් ඇති. යා යා ඒ බෝලර්ස් ලාට ඒ චැලෙන්ජ් එක ගත්තා. අනේ ඒක තමයි ඉතාමත් වැදගත් උනේ. යා යා මේ 425ක් ගහන්න තියෙනවා කියන හැඟීම නෙමෙයි. නමුත් යා වෙන්නව නැහැ. ඕගොල්ලෝ කරා නම් අපිටත් මේ විකට් එකේ මේ දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් එක තමයි කියන්නේ කුසල් මෙන්ඩිස්ගේ දැන් ඔය මිනිස්සු ගොඩක් විවේචනය කරා කුසල් ෆේල් වෙනවා කියලා. නමුත් මේ කුසල්ව රඳවගත් එකේ වටිනාකම මේ ලෝක කුසලානයේදී තේරේ. මොකද කුසල් කියන්නේ මම හිතන්නේ ලංකාවේ ඉන්න මේ 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 ස්කොඩ් එක ගත්තොත් ඉන්න නම්බර් 1 බැට්ස්මන් මගේ හැටියට නම්. ඔව් මම ලන්දේ කෝසල්ට එකක් ඇඩ් කරනවා. ඇත්තටම තාක්ෂණයෙන් උසස්ම දක්ෂම් පිටිකරු. නමුත් මම නායකයෙක් හැටියට ලකුණු 425ක් ගැව්වාම මම පිටිය සකසන්නේ ලකුණු නවත්තන්න නෙමෙයි. මම පිටිය සකසන්නේ ස්ට්‍රිප්ලා තියලා මොකද අවුට් කරන්න. එතකොට අපිට රන්ස් ලීක් වෙන ප්‍රමාණය හරිම වැඩි. ඊළඟට අපි පන්දු යවන්නේ.
ඔබ කියනවා වගේ පිටිකරුව දවා ගන්න ලෙන්ත් එකට. එතකොට මේ විකට් එකේ ඒගොල්ලන්ටත් තේරුණා ඒ ලෙන්ත් එක හරි පාසුවෙන් ලකුණු ගහතෑක් කියලා. හැබැයි කුසල් කර එකම දේ තමයි අපේ අපේ කණ්ඩායමේ සවුත් අප්‍රිකා කණ්ඩායම වගේ ඒ වගේම තව පහර දෙන්න පිටිකරුවන් ලයිස්තුවක් නැහැ. හැබැයි කුසල් පොඩ්ඩක් ගියරක මාරු කරන්න ඕන තැනදී මට හිතෙනවා ගියරක මාරු කළේ නැහැ කියලා. ගියරක මාරු කරන්න ඕනේ. මොකද එයා හොඳ ගානට ලකුණු ටිකක් අරන් ඇවිල්ලා හිටියා. එයා තව ටිකක් එයා ලොකු ඉනිමක් ගැව්වනා ඔබ කියනවා වගේ මේ තරගේ තව ටිකක් ලං කරන්න දිනන්න තිබ්බා. හැබැයි එයා ලොකු ඉනිමක් නොගහ මොකද එයාට තමයි එදා බෝලේ පෙනුනේ වෙලා තිබ්බේ. හැබැයි එයාගේ ඒ රිදම් එක ඒ ගහගෙන ගිය රිදම් එක කුසල ලේසි නැහැ කන්ටිනියු කරන්න. Agreed. ඒක මම මීට ඉස්සර අහලා තියෙනවා රිවෙන් රිචස් ඇවිල්ලා ගහනවලු පළවෙනිම ඉනිං එක ඕස්ට්‍රේලියාවත් එක්ක මැක්සෝක බෝල් කරනවලු මැක්සෝක බෝල් කරනකොට පළවෙනි බෝලේ 4යි දෙවෙනි බෝලේ 4යි තුන්වෙනි බෝලේ 4යි ඊළඟ බෝලේ අවුට් වෙනවලු මැක්සෝකට මැක්සෝක කියනවලු ග්‍රෙග් චැපල් ගාවට කියලා කවුද ඒ තරුණ ක්‍රීඩකයා මම දන්නවා ඒ විදියට දිගටම ගහන්න බෑ කියලා කිව්වා. හැබැයි ග්‍රෙග් ඊයන් චැපල් කිව්වලු මැක්සෝක වැරදි එයාගේ කැරි එක මේ විදිහට තමයි ගැහුවේ කිව්වලු. බලලේ හොඳ රස වතකයන් අලුත් වෙන තරගයක් කොමන මුස් ශ්‍රී ලංකා කණ්ඩායම අර තමුන්ට වෙච්ච අවමානය තුනී කරගත්ත තමුණු මේ කිසියම් සටනක් දෙන්නට පුළුවන් කණ්ඩායමක් කියලා පෙන්නුම් කරා. ඔය අතරේ චරිත් අසලංක ලකුණු අතරට ආවා. බොහෝ දෙනා බලාපොරොත්තු සිටියේ දසුන් ශානකප ගැන දසුන් යළිත් ලකුණු අතරට ආවා. ටිකක් මුලදී ස්ට්‍රගල් කරා නේද කෝසල දසුන් ලකුණු අතරට එන්න. හැබැයි පන්දු 20ක් විතර ඉවසන් හිටියට පස්සේ ආපහු අර පරණ දසුන්ම දකින්නට පුළුවන්කම තිබුණා. ඔව් මම හිතන්නේ දසුන් ගොඩක් ප්‍රෙෂර් එකක් එක්ක මොකද දැන් 425ක් ගහලා තියෙනවා. දසුන් ගොඩක් විවේචනයට ලක් වෙලා තිබ්බේ. යාගේ බැටින් ෆේල් වෙලා යා බොහොමදස. ඉතින් මම හිතන්නේ ඒ ඒ ඔක්කොම ඒ ප්‍රෙෂර් එක දරාගෙන වෙන්නදී පොඩ්ඩක් ෂේකි ස්ටාර්ට් එකක් ගත්තේ. නමුත් මම හිතනවා ලංකා පැත්තෙන් ගත්තොත් දසුන්ගේ නෝමල් ගියර් එකට ආපු එක ලොකු වටිනාකමක්. මො විශේෂයෙන්ම මේ ටෝර්නමන්ට් එකේ මැච් එකක් නේ, මැච් නමයක් ගහන්න ඕනේ එක ටීම් එකක්. ඉතින් මේ කන්සිස්ටන්සි එක තියාගන්න එක ලේසි. අර අනුෂාය කියන වගේ එක විදියටම ගහන්න බෑනේ හැමස්සෙම. මොකද මේ පොඩ්ඩක් ගියර් මාරු කර කර විකට් එක අනුව එක එක දේවල් කර කර තමයි මේක ගහන්න ඕනේ. ඉතින් මේ ඉතින් මම හිතනවා මේක ලොකු වටිනාකමක් දසුන් ශානක ෆෝම් එකට ආපු එක. මොකද අනුෂාය මොකක් කියලා කියන්න ඉන්නයි ගන්න. ඇත්තටම කෝසල කියනවා වගේ මම හිතනවා ඔබ බැලුවොත් අපි අපි හොඳට අධ්‍යයනය කළොත් දසුන්ගේ ලකුණු ගහන පැටන් එක බැලුවොත් දසුන් කවදාකවත් ආපු වෙලේ ඉඳන් පාරවල් ගාලා මැච් එකක් ලකුණු ගහලා නැහැ. දසුන් හැම වෙලේම ලකුණු ගහලා තියෙන්නේ 1-2-3 ගහලා ලකුණු 20-30ක් ගහලා සෙටල් වෙලාම. ඉතින් හරි ඒක තමයි ඔහුට පුරුදු වෙලා තියෙන පැටන් එක. දැන් අවාසනාවකට දසුන් සමා වෙන දසුන්ට මේ දසුන් ගොඩක් වෙලාවට මැච් එකේ ස්වභාවය අනුව ඔයා ආපු වෙලේ නම් පාරක් ගහන්නද නෑ. එයාට ඒක කරන්න බෑ. එයා එහෙම රිස්ක් එක ගන්න ඕනේ එයාට අන්තිම ඕවර් 2-3 තියෙනකම් විතරයි. හැබැයි එයා හැම වෙලේම දැන් ඊයේ එයාගේ පරණ පුරුද්ද කළා. මොකද පරණ පුරුද්ද? විකට් එක කවර් කරගෙන එක ගගා ස්ට්‍රයික් එක දිදි අනිත් පැත්තේ විකට් යන ඉඳා ඔන්න එයාගේ පටන් ගත්ත සුපුරුදු පාර. ඉතින් දසුන් ඕක අධ්‍යයනය කළා. එයා ඒක හරියට ක්‍රියා කරන්න දැනගන්න ඕනේ ක්‍රිකට්. එහෙමනම් දුම් කරන්න ඕනේ. තව එක්කෙනෙක් ඉස්සරහින් ඇවිල්ලා බෝල ටිකක් ගහලා අන්තිමට සෙටල් වෙලා ලොකු පාරට යන්න. හැබැයි දසුන් සමහර වෙලාවල්වලට එන වෙලාවල්වලට දසුන්ට තියෙන්නේ පාර ගහන්නම තමයි. එහෙම ගහන්න තියෙන සමා වෙන හැම වෙලේම දසුන් පෙයි. ඔබ බලන්න දසුන්ගේ ලොකු පාර ගහන්න හදලා එනකොට දසුන්. හැබැයි දසුන් හැම වෙලේම ඕවර් තිබිලා ලකුණු 1-2 අරගෙන දසුන් හැම වෙලේම සෙටල් වුණ ගාව දසුන් ලොකු ස්කෝර්ස් වලට යන්නේ. අනුෂාය මම හිතන්නේ එදා අපි දැක්ක දේ තමයි ඔයා කිව්වා වගේ
මේ දසුන්ගේ බැට් හොඳට බර බැට් එක එන විදිය බැට් එක ගොඩක් කෙලින් ආ මුල ටික එයා කෙලින් ගහලා වී එකේ වගේ ගහලා තමයි අර වා කිව්වා වගේ පොඩක් සෙටල් උනේ මොකද අපි දකිනවා ගොඩක් පස්සෙල එයා අවුට් වෙනකොට එයා අවුට් වෙලා තියෙන ඔය ස්පිනර්ස්ලා එම අවුට් වෙන එයාගේ බැට් එක පොඩක් ඇංගල් වෙලා එන්නේ ඒ ඇංගල් වෙලා ගැප් එක අස්සෙන් රින්ගලා ඒ වගේ ඉතින් මම හිතන්නේ ගොඩක් සතුටුයි මේ අර බැට් එක වා කිව්වා වගේ කෙලින් ඇවිල්ලා එයා පොඩක් සෙටල් වෙලා ගහපු එක ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා අනිවාර්යෙන් මේ 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 ඔක්කොටම හේතුව තමයි කෝසල මේ දැන් අපිට ටෙක්නිකල් ඉෂුව එකක් හැම වෙලේම තිබ්බා මේක මෙන්ටල් ඉෂුව එකක් නෝ මෙන්ටල් ඉෂුව එකක් වුණාම හරි අමාරු මේක සෝට් අවුට් කරන්න දැන් අපිට දැන් ඔය දැක්කද ඔබ කියනවා අද ඊයේ ලස්සන්ට බැට් එක කෙලින් ආවා දැක්කද එක ලකුණු දෙක තුනක් වැටෙනකොට ඒ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා හරි ඉක්මනින් ඉතින් එයා දැනගත යුතුයි ඒ ප්‍රශ්න විසඳෙන ක්‍රමයට බැට් කරන්න එයා අර සාමාන්‍ය බැට්ස්මන් කෙනෙක් වගේ ආපු ගමන් පාර ගහන්න එයාට තාම කන්ෆිඩන්ස් නැහැ. ඔබ කියනවා වගේ ඒකට මහාන ලොකු තාක්ෂණයක් ඕනේ. ආපු වෙලේ ඉඳන් ස්පින් එකට පේස් එකට දෙකටම එක විදියට ගහන්න. ඉතින් මං හිතනවා දසුන්ගේ මේ ආපව ලකුණු අතරට එීම මං හිතනවා අපිට යම් කිසි සාණයක් කියලා මේ තරගයේ තරගාවලිය ඉස්සරහ මැච් වලට. එහෙම තැනක තියලා තමයි හයිදරාබාද් වලට දිල්ලි වලින් ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායම එනවා. මේ තරගාවලියේ වැඩිම සිකියුරිටි එකක් වැඩිම ආරක්ෂාවක් තියෙන කණ්ඩායම පාකිස්තාන් කණ්ඩායම. පාකිස්තාන් කණ්ඩායම සමගින් හෙට දවසේ තරග වදිනවා දිවා රාත්‍රී තරගයක්. හැබැයි දිල්ලි වගේ නෙමෙයි හයිදරාබාද් තන තීරුව ඊට වඩා වෙනස්. ඒ වගේම ක්‍රීඩාංගණය විශාලයි. හැබැයි පාකිස්තානය කියන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට එයි කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරන කණ්ඩායමක් ලෝක අංකයේ එක් දින කණ්ඩායම. හැබැයි අවසන් වතාවට හමු වීමේදී ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ පරාජයට පත් කළ අවසන් පන්දුවේදී දැන් හෙට මහේෂ් තීක්ෂණ සූදානම් කියලා ශ්‍රී ලංකා සහාය පුහුණු කරන නවීන් නවස් කියනවා. මහේෂ් තීක්ෂණ ආව අනුශයි කාවද අපි එළියෙන් තියන්නේ හෙට? ඔව් මම කියනවා දැන් අපි මන්නම් ඊයේ තරගේ වුණත් දසුන් ඉන්නවා නම් මම ස්පිනර් කෙනෙක් තමයි ගහන්නේ. ඔබගේ ප්‍රශ්නයක් නැතුව වේග පන්දු යවන්නේ කෙලින් තියන්න ඕනේ. අතරින් කවුද වෙන්නේ? කසුන් රජිතද නැත්නම් මහේෂ් තීක්ෂණද? මම දන්නවා ඔබ ඊළඟ ප්‍රශ්නේ ඔය අහනවා කියලා. ඒක ඉතින් නැද්ද ලන්නේ මම කරන අසාධාරණයක් කියලා. මේ එලිය කියන දේක මම හිතලා ලද්දේ හරි නෑ. අපි ඒක අපි බාර දෙමු. හරි. බැට් එක බල්ලා පන්දු යවන, ඒ කියන්නේ ප්‍රැක්ටිස් වල පන්දු යවන ස්වභාවය බල්ලා විකට් එක බල්ලා. ඔය තුන්දෙනාන් එක්කෙනෙක්ව කවුරු හරි එක්කෙනෙක්ව අයින් කරන්න ඕනේ. අපි බලමු එයා කවුද කියලා. මම ලන්දේ ආස නැහැ මොකද වෙච්චර ඒ ළමයින්ට ඒ කියන්නේ 11 තරන්න මෙයා අයින් වෙන මෙයා එන්න ඕනේ මේ ගිහිල්ලා ඉන්න 15 ඇත්තනම දක්ෂ ළමයි 15ක් ඒ ළමයින්ට මේ දේවල් කරන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ට මේ කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මං හිතනවා ඒ කියන්නේ උගන්විය යුතුයි මොකද ඔය අපි මම අපි ඉන්න කාලේ වුණත් ප්ලේස්ලා ඉබේ හැදුන්නේ අපි එතෙන්ට ළමයින්ව ලෑස්ති කළා ඒ එන ඒ මේ එන අපි පළවෙනි ඕවරේ කවුද බෝල් කරන්නේ කොහමද බෝල් කරන්නේ අන්තිම 10 කොහමද බෝල් කරන්නේ ෆීල්ඩ් එක සෙට් කරන හැටි මෙතෙන්ට යෝකරයක් දානවා නම් W අකුරට ෆීල්ඩ් එකේ ඉන්න හැටි ප්ලේයර් කෙනෙක් ෆෝන් නම් ඒරියා එක ප්‍රොටෙක්ට් කරන හැටි ඒ ඊළඟට ඉතින් එවැනි දේවල් රාසියක් තියෙනවා ඉතින් එහෙම කියෙද්දි ඔබ මගෙන් අහන ආනිෂ්ඨය වා කවුද එළියෙන් තියන්නේ හරි ඒක අපි නිදැල්ල යවමු කොසල දැන් පාකිස්තාන් කණ්ඩායම එන්නේ ඔවුන් දැන් කියනවා මැද පෙළ ඔවුන්ගේ ශක්තිමත් කියලා මොකද බාබර් රසම් සහ අබර් රසම් අතරේ ගොඩනැගුණු පාකිස්තාන් කණ්ඩායම දැන් රිස්වාන් ලකුණු අතරේ ඉන්නවා ශකිල් ඉන්නවා ඒවුණු තරගයේ ඉතාමත් හොඳින් ලකුණු වාර්තා කරා දැන් මේ මේ මැද පෙළ ස්ථාවර වීම කිසියම් විදියකින් තර්ජනයක්ද පාකිස්තාන් කණ්ඩායම පාකිස්තානයේ මැද පෙළ ශක්තිමත් වෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙනවා කියන්නේ නන්ද අපිට තියෙන අපේ බෝලින් ස්ට්‍රෙන්ත් එකත් එක්ක තියෙන ප්‍රොබ්ලම් එක මොකෝ ඇත්තටම තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක තමයි මම හිතන්නේ අපිට 10th ඕවර් එකේ ඉඳන් 40th ඕවර් එක අතර බෝල් කරන බෝලර්ස්ලා
එකෙන් අපිට විකට්ස් ඕනේ. ඒ කියන්නේ කන්ටේනින් දේ කරන ගමන්ම ඒ මැදපලේ විකට්ස් ගන්න පුළුවන් බෝල බෝල කෙනෙක් අපිට ඉන්න ඕනේ. අන්න එතනදී තමයි අපිට ගැටලුව තියෙන්නේ කවුද අපි ඒකට යූස් කරගන්නේ කියන එක. මහේස් තීක්ෂණ එනවා කියන්නේ ඒක ඇඩ්වාන්ටේජ් එකක්. මොකද ඒ මැදපෙල ඒ ඒ ඒ ඕවර් 30 තුල අපිට කඩලු දෙකක් තුනක් ගන්නවා කියන්නේ බැටින් සයිඩ් එක ඕල්වේස් ඔන් ද බැක් ෆුට්. දැන් සවුත් අප්‍රිකා මැච් එකේ උනේ අපිට ඒගොල්ලන්ගේ විකට්ස් ගියේ නැහැ. ඒ ඒ ඒ ඒ ඒ පේස් එක ඒ ඒ ප්ලේ පැසේජ් එකේදී විකට් දෙක තුනක් ගියා නම් ඒගොල්ලෝ ගහන ටෙම්පර්මන්ට් එක ටිකක් හරි අඩු වෙනවා. ඒගොල්ලන්ගේ ඇටැකින් මෝඩ් එක අඩු වෙනවා මොකද ඒගොල්ලෝ විකට්. අන්න ඉතින් ඒ හින්දා ඒක ලොකු තර්ජනයක් වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට. කොහොම හරි ඒ ඒ ගැප් එක තුල අපි බලා ගන්න ඕනේ කොහොම හරි විකට් දෙකක් තුනක් ගන්න. අරුෂේ බාබර් අසම් පිළිබඳව ගොඩක් කතා කරද්දි දැන් වෙල්ලාලගේ තමයි ගිවුණු ආසියානු කුසලාන තරගාවලියේදී බාබර් අසම්ව දවාගෙන ස්ටම් කිරීමකේ හෙට දවසේ බාබර් අසම්ව දවා ගන්නවා නම් කොහොමද අපි සැලසුම සකස් කරන්නට ඕන? අපි අපි ලංකාවේ ක්‍රීඩා කරනකොට ලන්දේ ගොඩාක් අපි විකට්ස් ඕපන් වුණේ. ඒක නිසා විකට් ඩ්‍රයි වුණා, වවුට කරන්න බැරි වුණා. ඒක නිසා විකට්ස් වල අපේ රටේ ගහද්දි අපි ගොඩක් ඒෂියා කප් එකේ විකට් ගොඩක් දඟ කැවුණා. ඔබ දැක්කා ඉතින් මේ එක විකට් එකවත් දඟ කැවෙන්නේ නැහැ. අපේ තරඟ වගේ දඟ කැවුන්නේ ඒක හරි. මම කියන්නේ යම් කිසි ප්‍රමාණයක තියෙයි ඒ වගේ. හැබැයි ඒවා ඒ කියන්නේ බැට් කරන්න පුළුවන් තරමට තමයි. ඒක නිසා මේ මම බාර්බරාසම් ගත්තොත් එහෙම මම දැකින මම හිතනවා දැන්ට ලෝක ක්‍රිකට් ගහන ආයකෙන් තාක්ෂණයෙන් උසස්ම ක්‍රීඩකයෙක්. මොකද ඒක නිසා බාර්බරාසම් වගේ එක්කෙනෙක්ව මට හිතනවා වෙලාල ගියා කවුරු හරි ඉක්මනින්ම දවාගත්තේ නැති වුණොත් මම හිතනවා අපිට තර්ජනයක් වෙනවා. මොකද බාර්බරාසම් කියන්නේ ලකුණු අතරට ආවම එයා නිතරම ලොකු ඉනිං ගන්න කෙනෙක්. ඒ ලොකු ඉනිං ගන්න හැම ප්ලේ කෙනෙක්ම හේතුව තමයි ස්පින් පේස් දෙකම එක හා සමාන ගහන එක, ඊළඟට ටෙක්නික් එක උසස් වීම, ඊළඟට එහෙම ආයෙට පුළුවන් ඕන වෙලාවක ගේම් එක කන්ට්‍රෝල් කරන්න. දැන් ගොඩක් බැට්ස්මන්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි ස්පින් එක වගේම පේස් එකට, පේස් එක වගේම ස්පින් එකට එක හා සමාන ගහන අය හරි අඩුයි. ඒ කියන්නේ ඒ බර්බරා සම් ගත්තොත් ඒ දෙකම ෆීචර් කරනවා, ස්වීප් කරනවා, පේස් එකට ලයින් එකට ගිහිල්ලා හරිම ලස්සනයි ගහන. මම ඇත්තටම මෑත කාලේ දකින්න ආසම දක්ෂම පිටිකරුවෙල් ලකුණු අතර ඉන්න. ඔය දව ගහන පාරවල් ඔබ බලන්න ඔහුගේ 6 පාරක් වුණත් ටෙක්නික් එක බලන්න ඉස්සරහ කකුලට වේට් එක දීලා පිටිපස්සේ කකුල උස්සලා හරි ලස්සනට පිටිපස්සේ කකුල බිම තියලා බෝලේ එන්න දීලා එක ගහනවා. ඒකම පිටිපස්සේ කකුල උස්සලා ලොකු පාර ගහනවා. එකම ටෙක්නික් එකෙන් ආයාසය අඩුව පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් ඉතින් මම හිතනවා වෙල්ලාලගේට මේ ලංකාවේදී කරන්න පුළුවන් වැඩේ ඒක කරන්න පුළුවන් වුණොත් මම හිතනවා අපි ගොඩ කියලා. කොසල අපි අවසානයටත් එන්නට ඕන. දැන් පාකිස්තානිය ලේසි පහසු නැහැ. ලෝකයේ අංක 1 එක දින කණ්ඩායම අපි ආසියානු කුසලානිදී අවසන් පන්දුවේදී පරාජයටපත් කළා. ඒක වෙනම කාරණාවක්. මේ ලෝක කුසලානිදී අත් වරදින්නට බෑ. එහෙම තැනක ඉද්දී හෙට ශ්‍රී ලංකා කණ්ඩායම පාර්ශවෙන් තීරණාත්මක සාධකය කවරුණු වේවි? මගේ නම් තීරණාත්මක සාධකය බැටින් ගත්තොත් කුසල් මෙන්ඩිස්, බෝලිං මහේස් තීක්ෂණ. පාකිස්තානයේ පැත්තෙන් බලද්දි කොසල අපිට පාකිස්තානයෙන් ඉස්සර දෙයක් රෞෆ් නේද? ෆාස්ට් බෝලර්. රෞෆ් මොකද රෞෆ් කොච්චර රන්ස් වලට ගියත් රෞෆ් විකට්ස් ගන්නවා. අන්න එතන තමයි ඩේන්ජරස්. රෞෆ් හැම ස්පෙල් එකකම ගෙන බලන්න එයාගේ මේ අන්තිම මැචස් බැලුවොත් රෞෆ් රන්ස් වලට ගියත් විකට්ස් ගන්නවා. ඉතින් අන්න ඒක හරි කී එකක්. රන්ස් වලට ගිහිල්ලා මැද විකට් දෙක තුනක් ගන්නවා කියන්නේ ඒක හරි ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. බෝලිං වලින් රෞෆ්, බැටින් නම් ඉතින් බාබර් අසම් තමයි. ඒ ප්‍රශ්න දෙකම අරගෙන එන අනුෂය යටත්. ඔව් නෑ ඒකට හේතුවක් වෙනවා කොසල කියන එක ඇත්ත. දැන් අපි ගත්තොත් එහෙම අෆ්‍රිඩිගේ ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක තමයි ලෙන්ත් එක බෝල් කරලා බැට්ස්මන්ගේ බීට් කරලා බැට් එක විකට් එකේ වදින එකයි ස්ලිප් එකට අරන් යන එකයි. ඒකට හේතුව තමයි එයාට එයාගේ බෝලේ ස්විං වෙනවා. ඉතින් ස්විං වෙනකොට ස්ට්‍රෙන්ත් එක ඉස්සරහට ගේන එක. රෞෆ් එහෙම ගොඩක් ස්විං වෙන්නේ නැහැ.
එයා 145 plus almost 50. ඔබ දන්නවා ඇති වේගය වැඩි වෙන්න බෝලේ ස්විංග් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පන්දුව රිලීස් කරන පොයින්ට් එක. ඒක ටිකක් ලොකු කතාවක්. හරි. රල්ෆ් ඒකෙන් දා රල්ෆ් වේගය පාවිච්චි කරනවා. දැන් විකට් ටේකින් බෝල්ස් වුණා. විකට් ටේකින් බෝල්ස් තමයි වන් ඩේ එක යෝකර් එක. ඊළඟ බවුන්සර් එක. කොසල කියන එක සාතික ඇත්ත. මොකද එයා හැම වෙලෙම පන්දුවේ එයාට චකිතයක් ඇති කරන හැම වෙලෙම පිටිකරුවට ලෙන්ත් එක බැකවලෙන් තියන් ඉන්න ගමන් එයා හරි ඉක්මනින් කොට කෙටි පන්දුව ගොඩක් යූස් කරනවා. ඊළඟට එයා දන්නවා ඊළඟ තමයි ඉස්සරහයි. එයා ඉස්සරහට එවන්නේ බැට් එක බඩ දෙන්න ලෙන්ත් එක ගොඩක් ඉස්සරහට ගෙනවා. යෝකල් ලෙන්ත් එක ඕල්මෝස්ට් යෝකල් ලෙන්ත් එක. ඉතින් එයා හැම වෙලෙම දැන් ඒ ලෙන්ත් එක වෙනස් වෙනකොට පුටි ගන්න පුළුවන්. හතර හයක් ගන්න පුළුවන්. හැබැයි ඒ අතරතුර විකට් එකක් එනවා. ඒ වගේ එයා ලකුණු දෙන ගමන් එයා එයා ටික ඩේන්ජර්ස්. එයාගේ එයා කොයි වෙලේ විකට් ගන්නවද කොයි වෙලේ එයා ගුටි කනවද කියන්න බෑ. හැබැයි අෆ්‍රිඩීට වැඩිය වෙනස්. අෆ්‍රිඩී ඇවිල්ලා හැම වෙලේම කරන වැඩේ තමයි එයා විකට් එකක් ගත්තාම හැම වෙලේම ගන්නෙ ලෙන්ත් එකෙන්ම තමයි. එයා හරි අඩුයි කොට පන්දු යවනවා. බලන්න ඒ මිශ්‍රණේ අඩුයි. හැබැයි ඒ මිශ්‍රණේ යාට තිබිය යුතුයි. ඉතින් එයාගේ ස්ට්‍රෙන්ත් එක ඉතින් මේක මේක තමයි පකිස්තානුවන්ගේ තියෙන වෙනස. මම හිතනවා මට හිතනවා කෝසලට වැඩිය තව වෙනස් වචනයක් කියන්න. මට හිතනවා කුසල් ජනිත් පෙරේරත් මේ මොකද කුසල් ජනිත්ට තියෙනවා හැකියාවක් වේගයෙන් පන්දු යවනකොට දෙපැත්තට ගහන්න. ඉතින් මම හිතනවා කුසල් ජනිත් පෙරේරා එයාට තියෙනවා හෙට ලොකු ජොබ් එකක්. මොකද ඔහුට වෙලාව තියෙනවා අනිත් පිටිකරුවන්ට වැඩිය ලංකා පිටිකරුවන්ට ඇතර. ඉතින් එයා අපි හරියට ඔබ දැක්ක ඇති අවසාන තරගයේ අවුට් වෙන්නේ පිටතන ඉන්නවා කකුල්. ඒ කියන්නේ ඉන්සිම් පන්දුවකට ගලවගෙන යනවා. එයා ටිකක් වේට් එක ඉස්සරහට ට්‍රාන්ස් කරලා කොට පන්දුව බලන් ඉන්නේ නැතුව ඉස්සරහා පන්දුව බලන් ඉඳලා කොට පන්දුවට ගහන්න බලන් හිටියොත් මම කියනවා කුසල් ජනිතුයි කුසල් මෙන්ඩිසුයි. මම හිතනවා මේ තරඟයේ පිටිකරුවන් අතරින් මට ටිකක් වෙනසක් කරයි කියලා හිතෙනවා. අනිත් පිටිකරුවන් මම පල්ලයට දාන්නේ නැහැ. අනිත් පිටිකරුවොත් ලකුණු අතර ඉන්න. මම කියනවා මේ දෙන්න ලකුණු අතරට આવොත් අපිට තරඟයේ පහසුවෙන් දිනන්න පුළුවන් තරඟයක් වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒකට හොඳ උදාහරණයක් ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානයේදී අර ශයින් ෂා අෆ්‍රිඩිගේ එක ඕවරේට හතරේ පහර හතරක් එල්ල කරලා කුසල් ජනිත් ඒ රිදම් එක කැඩුවා. මොකද එතනින් තමයි ඔහු ලබාගත්තේ ලකුණු 17යි. ඒක හරි. හැබැයි ඔහු ගහපු හතරේ හතරෙන් එහා පැත්තට තරගයේ ටර්න් වුණා. ඉතින් අනුෂයයාගේ දේට හොඳ උදාහරණයක් ඒක ළඟම තියෙන. හොඳයි මම හිතන්නේ හොඳ කාරණා ටිකක් අපි කතා වුණා. ක්‍රීඩාවට හිතවතුනි ඔබට කමෙන්ට් කරන්නට කියනවා අපිට. මොකද ඔබේ අදහස් ඉතාමත් වටිනවා. ඒ නිසා ඉඩකඩ ලැබෙන විදියට අපි අනුෂයයට කෝසලට ඒ කමෙන්ට්ස් යවු. ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා අහන්න. මදන හොඳ තැන අපිට ඉතාමත් ඉක්මනින් කියන්න අනුෂයයේ කාසිය වාසිය දින්නොත් හෙට නායකයා කුමක් කරයිද? එළවල ගිහිල්ලා ගහන එකද හොඳ නැත්නම් මුලින් ගහන එකද හොඳ? අපි අපිට එක්ස්පීරියන්ස් එක අවසාන තරගේ දිහා බැලුවාම අපි ඇත්තටම ලකුණු අතර හිටපු කණ්ඩායම 325 කියන්නේ ඇත්තටම ලොකු. ඉතින් මේක මම හිතනවා ඔය 325 මේ තරගේදී අපිට දාන්න පුළුවන් නම් මම හිතනවා මගේ පෞද්ගලික හැඳීම විකට් හොඳ නැහ. මම හැම වෙලේම කියන්නේ බැට් කරන්න. පින්න නැත්තම් අවසට. එහෙනම් ටොස් එක දිනුවොත් බැට් කරන්න තමයි මගේ. මොකද ලකුණු පූර්ව ඒ බෝඩ් ඒ කියන්නේ ස්කෝ බෝඩ් ප්‍රෙෂර් මාර විදියට එෆෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඕනම දක්ෂ පිටිකරුවෙකුට. ඉතින් විකට් එකේ හෙට මම දන්නේ ඩියු ෆැක්ට් එක කොච්චර දුරට මේකට මෙයා වේද කියලා. ඩියු ෆැක්ට් එක තියනවා නම් මේක අනිත් දේ විය යුතුයි. නැත්තම් මම කියන්නේ මගේ පෞද්ගලික ගැඹ කාසි වාසිය දිනුවොත් බැට් කර යුතුයි. කෝසල මොකද කියන්නේ? මං වෙනත් අදහසක් කියනවා. මම කියලා බෝල් කරන්න ඕනේ කියලා. මොකද මේ මොකද මම දැක්කනේ මේ ශ්‍රී ලංකාවේ අර මම දැක්කේ ඉනෙක්ස්පීරියන්ස් බෝලිං ඇටැක් එකක් නිසා මේ සමහරට 350ක් වගේ අර ඩියු ෆැක්ටර් එක අපි පැත්තකට තියෙමු. මොකද තමයි 325ක් විතර ගැව්වත් සමහර විට බෝලිං ඉනෙක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වෙයිද කියන එකේ ගැටලුව තමයි මගේ හැමදෙස්සෙම මතකේ එන්නේ. නමුත් ඉතින් බලමු මේ මගේ මතේ නම්
මම නම් කියන්නේ මොකද අපේ බැටින් මේ වෙලාවේ ෆෝම් එකේ ඉන්න හින්දා අපි චේස් කරොත් හොඳයි කියලා. මන්දනේ අනුචායක මගේ මතක් විතරයි. හොඳයි. එවනම් අද දවසේ මෙහෙමම ස්තුතියි ලන්දේ ෆීල් සමගින් මේ කතාබහට එකතු වීම. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු අනුෂ සමරනායක වගේම ජාතික ක්‍රිකට් විස්තර විචාරක පෝසල් සුරේෂ් චන්ද්‍ර අපිට කතා කරන්න ගොඩක් දේවල් දිනා තාම අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාව තරගේ කතා කරේම නැහැ. මම හිතනවා අනුෂ අයියත් එක්ක මිචෙල් ස්ටාර්ගේ පන්දුවම ගැන වෙනම කතා කරන්න ඕන. ලකුණු 200ක් ඩිෆෙන්ඩ් කරන්න තියෙද්දි ස්ලිප් දෙකක් දාලා කොහොමද ඒ බෝලිං ඇටැක් එක දුන්නේ? හැබැයි ඊට පස්සේ කොහ්ලී ලෝකේෂ් රාහුල් යවිල්ලා කොහොමද අනිත් පැත්තට තරගේ පෙරලගත්තේ? අපි මේ සියල්ල ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කරමු. ලෝකුසානේ දීර්ඝ තරගාවලිය නොවැම්බර් 19 වෙනිදා දක්වා තියෙනවා කල්. අපි ගොඩක් දේවල් ඒ අතරතුර ක්‍රීඩා ලෝඩිය ඔබට බෙදා හදා දෙන්න සූදානම්. බොහොම ස්තුතියි අද දවසේ එකතු වුණාට. ආයිබෝ.